සාකිදා කොතනද නතර කරලා තියෙන්නේ අපි? අපි ඔය පාඩමේ ඇන්තමැටික් එකේ වචන ටික ලිව්වා. ව්‍යාකරණ ටික කරේ නැස්ස වෙලාව තිබුණ නැති නිසා. එතකොට මේ පාඩමේ අපි මේ වචන ටික කතා කරාද? ඔව් සර්. මේ ටික කතා කරා. එතකොට මේ ටික සාකිදා සොලුංග ඇස මේ ටික කතා කරේ නැහැ. සෙමි මඩුප්පෝ මුච්චරිප්පෝ ටික කතා කරේ. අපි ව්‍යාකරණ කොටස පොඩ්ඩක් කියලා අපි යමු මේ ටිකට. පෙළගන්න අච්චු පොතේ 13 වෙනි පිටුව. හරි. වනක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම කාර්ය බහුල දවසක අපි අද පොදු ඔෆිස උදේ ඉඳන් පන්ති තිබේ. ඉතාමත් කාර්ය බහුල දවසක්. ඉතින් මේ වගේ දවසක අපේ පුංචි දුවලට කාලා වෙනුවෙන් අපි ලැය කරපු කාලය අදින් ඉවරයි. ඒ කියන්නේ ඔයාලා මං හිතන්නේ දැනුවත් වෙලා ඇති නේද? ආයතනින් මැසේජ් එකක් මම දැක්කා ගෲප් එකට දාලා තියෙනවා. ඒ කියන්නේ අපි නම් තාම ගුරුවරු විදියට අපිට දැනුවත් කරලා තිබෙන්නේ නැහැ. ඔයාලට මම හිතන්නේ පොඩි පන්ති වලට විතරක්ද දන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ. නැත්නම් ලොකු පන්ති වලටත් තියෙද්ද දන්නෙත් නැහැ. හරියට අපි දන්නෙත් නැහැ මේ විස්තරේ ගැන අපි පොඩ්ඩක් හරියට කතා කරලා බලනවා කියන්නේ. ඉතින් පොඩ්ඩක් ක්ලාස් නවත්වන කතාවක් පොඩි තියෙනවා. අපි දන්නේ නැහැ ඉතින් මේක මොන ශ්‍රේණියට අදාළව යනවාද අපි තාම මුකුත්ම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හරි ඒව ඔන්නේ අපි අපේ වැඩ ටික කරගෙන යමු. සියලු දෙනාම පෙළගන්න 13 වෙනි පිටුව. හරි බලන්න සෙට් පාඩු එක්තු. හරි අවබෝධයෙන් බලමු අපි. පොරුත්තමාන එලුප්පේ වෛත්තු ඉඩේ වලේ නිරප්පුවෝම් සිංහල සොල්ලුඩන් ඉනේ පොම් වියගම් පුතේ ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු හිස්තැන් පුරවමු ඊළඟට සිංහල සොල්ලුඩන් ඉනේ පොම් ක්‍රියාගන්න සිංහල වචනය සමග සිංහල වචනය සමග සිංහල වචනය සමග සිංහල වචනය සමග ඉනේපෝම් යා කරමු සිංහල වචනය සමග යා කරමු සිංහල වචනය සමග යා කරමු සිංහල වචනය සමග යා කරමු බලන්න පළවෙනි එක පුතේ මුලින්ම අපි මේක කතා කරමු ගැලපෙන යාකර ගැලපෙන සිංහල වචනයට ගැලපෙන දෙමළ වචනය ගැන.
පළවෙනියටම පුතේ සේවල් කුකුලා. එතකොට ඔයාලට ගැළපෙන විදිහට ටග් ගාලා හිස් තැන් ටික පුරව ගන්න පුළුවන්. හරි, ඊළඟට ගුප්පේ කුණු. එතකොට ඔයාලටම පුරව ගන්න පුළුවන් ගැළපෙන අකුර. මුලින් යා කරගන්නකො සිංහල ටික. ගුප්පේ කුණු. ඊළඟට පුතේ ආවල් ආසාව. හරි, ඊළඟට ඉරතිනක්කල් කියන්නේ මැණික්ගල්. ඉරතිනක්කල් මැණික්ගල්. ඊළඟට පුතේ කුංජු කියන්නේ පැටියා. කුංජු කියන්නේ පැටියා. කුංජු කියන්නේ පැටියා. ඊළඟට වෛරු කියන්නේ බඩ. වෛරු කියන්නේ බඩ. වෛරු කියන්නේ බඩ. ඊළඟ වචනේ පුතේ විලෙයි මදිපත්‍ර වටිනා. 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 ඊළඟට කවලෙයි කියන්නේ පුතේ දුක. කවලෙයි කියන්නේ දුක. කවලෙයි කියන්නේ දුක. ඊළඟට පුතා දානියම් කියන්නේ ධාන්‍ය. දානියම් ධාන්‍ය. දානියම් ධාන්‍ය. ඊළඟට මහිර්චි කියන්නේ පුතේ සතුට. මහිර්චි සතුට. මහිර්චි සතුට. මහිල්චි සතුට. මහිල්චි සතුට. මහිල්චි සතුට. හරි, මං හිතනවා අපේ පුංචි දුලපුතාලා දැන් මේ වැඩේ හරියට කරගන්න ඇති කියලා. ඊළඟට අපි බලමු, දැන් යාකල් ඉවරයි, අපි ඊළඟට බලමු ගැලපෙන අකුරු මොනවාද කියලා. හරි, පළවෙනි එක. පළවෙනි එක පුතේ සේවල් කුකුලා. සේවල් කුකුලා. එතනට එන්න ඕන මෙන්න මේ අකුර. ඒ කියන්නේ වයන්න. ලියාගන්න ටක් දාලා. හරි, ඊළඟට දෙවැනි එක ගුප්පේයි කුණු. එතෙන්ට එන්න ඕන මෙන්න මේක. තුන්වැනි එක ආවල් ආශාව. ඒකට එන්න ඕන මෙන්න මේක. හරිම නියමයි. ඉතින් ඕන එක්පං කරමු. පට්ට නියමයි. ඔව්, බොරුනේ බොරුනේ. ඇත්ත ඇත්ත. සරි, ඊළඟට ඉරතිනක්කල්. මෙතෙන් තෙන්න ඕන මේක. මෙතෙන් තෙන්න ඕන මෙන්න මේ මූන් සුල්. ඉරන්දාම් සුලින. හරිම නියමයි. ඉක්මන් කරන්න. ඉස්මන් කරමු. ඉස්මන් කරමු. ඉස්මන් කලන්න. ඉස්මන් කරන්න අපේ ළමයි. ඉස්මන් කරන්න. සරි, ඊළඟට කුංජු. කුංජු ලියද්දී එන්න ඕන මේක.
මං කරමු. මං කරන්න. ඊළඟට වෛරු, වෛරු ලියද්දී ඕන මෙහෙම පුතේ, මෙහෙම ඇවිල්ලා ඔතනින් ඔහොම. ඔන්න ඔය විදියට තමයි වෛරු කියන දෙන්න ඕන. ගොඩක් අය ලියනවා ඔතනට හල් කිරීම දාලා. ඒක උඩ වැරදි. හරි බලමු අපි ඊළඟට. ඊළඟ වචනය විලේ මදිපත්‍ර. ඒකට එන්න ඕන පුතේ මෙන්න මේ විදියට. මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ලයන්න එනවා. මදිපත්‍ර ලියද්දී මෙන්න මේ විදියට එනවා. ඔන්න ඔය විදියට තමයි එන්න ඕන. ඔන්න ඔය වචනේ ගොඩක් අය ලියන්නේ නැහැ. හේතුව ඕක අපි කතා කරපු කොටසේ තිබ්බේ නැති නිසා. ඉතින් එහෙම කියලා අපිට අතාරින්න බෑ. ඒ වගේ දේවල් ඉතාමත්ම වැදගත්. හරි ඔය විදියට තමයි ඒක එන්න ඕන. ඊළඟට කවලයි කියන්නේ දුක පුතේ. බලන්න කවලේ ලියද්දී එන්න ඕන මේ විදියට. කවලේ ලියද්දී ඔය විදියට එන්න ඕන. ඊළඟට දානියම් ලියද්දී හරිම ලේසි. මෙතෙන්ට මේ විදියට මෙහෙම ඇවිල්ලා මේක එනවා. මෙතෙන්ට එනවා ඔය විදියට. ඔන්න අකුර. ඊළඟට මහිල්චි කියන එකට පුතේ පළවෙනි හිස් තැනට මේක, දෙවැනි හිස් තැනට මේක. ඔය විදිහට තමයි එතන ඒකිට එන්න ඕන. මම හිතනවා ඒ ක්‍රියාකාරකම් හරියට අපේ පුංචි දූල පුතාලා කරගන්න ඇති කියලා. හරිම ලේසි වැඩේ. බලන්න බලන්න ඉක්මනට. හරි ඊළඟට පුතේ ලියන පොත් අරගෙන ලියාගන්න මේ විදියට ක්‍රියාකාරකම් සෝරි සේට් පාඩු එක්ක කියලා ලියාගන්න. ලියන පොත් තරම් ලියාගන්න සේට් පාඩු එක්ක කියලා. වෙට්ටු නෙවෙයි එට්ටු. සෙප්පාඩු එට්ටු කියලා දාගෙන ලියාගන්න පුතේ මේ විදිහට ප්‍රශ්නයක්. මෙම ක්‍රියාකාරකමේ ඇති, 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 මෙම ක්‍රියාකාරකමේ ඇති හිස්තැන් පුරවා හිස්තැන් පුරවා මෙම ක්‍රියාකාරකමේ ඇති හිස්තැන් පුරවා එම සම්පූර්ණ වචනය, එම සම්පූර්ණ වචනය එම සම්පූර්ණ වචනය
එම සම්පූර්ණ වචනය එම සම්පූර්ණ වචනය ලියා සම්පූර්ණ වචනය ලියා වචනය ලියා ඒවායේ තේරුම ලියන්න ඒවායේ තේරුම ලියන්න ඒවායේ තේරුම ලියන්න හරි මෙහෙමයි කරන්න ඕන ටග් ගාලා හරිම නියමයි කියලා මෙතන තියන වචන 10ක් ඔන්න ඔය වචන 10 ටග් ගාලා මේ හිස්තැන් ටික පුරලා ටග් ගාලා වචන විදිහට ලියා ගන්න ඉදිරියෙන් පුංචි කෑල්ලක් ගහලා තේරුම ලියන්න ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න ඉස්මන් කරමු
මංකරන්න අයිත ඇත්ලියන් වේගින් ඉක්මන් කරන්න අනිත් අය දැන්නම් කොඩිතුවක් කුසලගේ උගුරට හොඳ ගණන් වචන කියවෙන්නෙත් නැහැ. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. සාකිරා ඉස්කෝලේ පළවෙනි පාඩම ඉවරයිද? ඔව් සර්. පළවෙනි පාඩම ඉවරයි. ඔව් සර්. දැන් මොන පාඩම ඉන්නේ? දැනි පාඩමේ මැද සි. අපි පළවෙනි පාඩමේ ව්‍යාකරණ කොටස අමාරු දෙයක් නැහැ, පටගාලා පැන්සලින් පුරව ගන්න විතරයි තියෙන්නේ. ඉවරද? හරි, ඒකට වෙලාව ඇති. ඊළඟට අපි මේ පාඩම ඉවර කරලා තුන්වෙනි පාඩම පටන් ගමු. අද පුළුවන් වුණොත් අද පටන් ගමු, නැත්නම් ලබන මාසෙන් පටන් ගමු තුන්වෙනි පාඩම. හරි, බලන්න ක්‍රියාකාරකම් අංක 9. කුලුක්කලාහ ඉනේවෝම් විරුම් වියසොත් කූඩත් ඉනේ තෙරිවු සේවෝම් ලියා ගන්න පුතේ. අරක පස්සේ ලියන්න ලිව නැත්තම් හේතුව වැඩ ගොඩක් කරගන්න ඕන. සතියකට පෑය විනාඩි 30 අපි හම්බෙන්නේ. ලියාගමු. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. කණ්ඩායම් වශයෙන් එකතු වෙමු. විරුම්බිය ෂොට් කෝට්ටත්තිනේ තෙරිවු සේවෝම්. කැමැතිම වචන කාණ්ඩය, කැමැතිම වචන කාණ්ඩය තෙරිවු සේවෝම් තෝරා ගනිමු. ගැලපෙන වචන කාණ්ඩය 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 තෝරා ගනිමු. සරි, අදුත වාක්‍යයන්. සිත්තිරකදෙයි ඔන්රේ එළුදුවෝම් වහුප්පරෙයිල් කච්චිප්පඩුත්තුවෝම්. ලියාගන්න. චිත්‍ර කතාවක් ලියමු. හරි, අවබෝධින් ලියාගමු. චිත්‍ර කතාවක් ලියමු. චිත්‍ර කතාවක් ලියමු. පන්ති කාමරයේදී ප්‍රදර්ශනය කරමු. චිත්‍ර කතාවක් ලියමු. පන්ති කාමරයේදී ප්‍රදර්ශනය කරමු. චිත්‍ර කතාවක් ලියමු. පන්ති කාමරයේදී ප්‍රදර්ශනය කරමු. චිත්‍ර කතාවක් ලියමු. පන්ති කාමරයේදී ප්‍රදර්ශනය කරමු.
සරි තොහුදි ඔන්රූ ලියාගන්න කාණ්ඩය එක ලියාගන්න පුතේ තොහුදි ඔන්රූ කාණ්ඩය එක තොහුදි ඔන්රූ කාණ්ඩය එක තොහුදි ඔන්රූ කාණ්ඩය එක කාණ්ඩය එක තොහුදි ඔන්රූ කාණ්ඩය එක ලියාගමු තායි කෝලි පුතේ තායි කියනවා අම්මා කෝලි කියනවා කිකිලිය තායි කෝලි මව් කිකිලිය ලියාගමු තායි කෝලි මව් කිකිලිය තායි කෝලි මව් කිකිලිය තායි කෝලි මව් කිකිලිය ඊළඟට පරුන්දු කියනවා පුතේ උකුස්සා පරුන්දු උකුස්සා පරුන්දු කියනවා උකුස්සා පරුන්දු කියනවා උකුස්සා ඊළඟට කුංජු කියනවා පුතේ පැටියා කුංජු කියනවා පුතේ පැටියා කුංජු කියනවා පුතේ පැටියා කුංජු කියනවා පැටියා ඊළඟට ඕඩියදු දිව්වේය වචනින් වචන හිමින් කියනවා ලියාද ඕඩියදු දිව්වේය ඕඩියදු දිව්වේය ඕඩියදු දිව්වේය ඊළඟ වචනය පරන්දු කියන්නේ පුතේ පියෑඹුවේය පරන්දු කියන්නේ පියෑඹුවේය පරන්දු 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 කියන්නේ පියෑඹුවේය පරන්දු කියන්නේ පියෑඹුවේය ඊළඟට තනියාහ කියන්නේ තනිය තනිව තනියාහ කියන්නේ තනිව තනිවාහ කියන්නේ තනිව තනිවාහ කියන්නේ තනිව තනිවාහ කියන්නේ තනිව ඊළඟ වචනය කේක්කවිල්ලේ ඇහුවේ නැහැ හරි අවබෝධයෙන් ලියා ගන්න කේක්ක විල්ලේ ඇහුවේ නැහැ කේක්ක විල්ලේ ඇහුවේ නැහැ කේක්ක විල්ලේ ඇහුවේ නැහැ ඊළඟට ඇහුවේ නැහැ ඊළඟට සෙන් රදු ගියේය 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 ඊළඟට තූර කියන්නේ පුතේ දුර ලියාගන්න
තූර කියන්නේ පුතේ දුර. සත් ඊළඟට තොහුදි ඉරඬු කාණ්ඩය දෙක ලියාගන්න. තොහුදි ඉරඬු කාණ්ඩය දෙක. තොහුදි ඉරඬු කාණ්ඩය දෙක. තොහුදි ඉරඬු කාණ්ඩය දෙක. පළවෙනියට පුරා කියන්නේ පරවියා. පුරා කියන්නේ පරවියා. පුරා කියන්නේ පරවියා. ඊළඟට පරන්දු කියන්නේ පුතේ ඉගිලුනේය නැත්නම් පියෑඹුවේය. ඉගිලුනේය නැත්නම් පියෑඹුවේය. ඉගිලුනේය නැත්නම් පියෑඹුවේය. පියෑඹුවේය. ඊළඟට පුතේ මරත්තිල් කියන්නේ ගසෙහි. මරත්තිල් කියන ගසෙහි. මරත්තිල් ගසෙහි. මරත්තිල් ගසෙහි. ඊළඟට එරුම්බු කියනවා පුතේ කුහුඹුවා. එරුම්බු කියනවා කුහුඹුවා. එරුම්බු කියනවා කුහුඹුවා. ඊළඟ වචනේ පුතේ කරේ යේරියදෝ ලියාගෙන පුතේ එගොඩ උනේය. කරේ කරේ යේරියදෝ එගොඩ උනේය. කරේ යේරියදෝ එගොඩ උනේය. කරෙයේ රියදු එගොඩ උනේය. කරෙයේ රියදු එගොඩ උනේය. ඊළඟට වේඩන් වැද්දා. වේඩන් වැද්දා. වේඩන් වැද්දා. ඊළඟට තවිත්තු කියන්නේ දැඟලු වේය. 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 ඊළඟට ඉලෙයිල් කියන්නේ කොළයේ. ඉලෙයිල් කොළයේ. ඉලෙයිල් කොළයේ. ඉලෙයිල් කොළයේ. සරි. අடுத்த තොහොදි පාරුංගල්. තොහොදි කියන්නේ පොතේ කාණ්ඩය. මූන්දු කියන්නේ තුන. තොහොදි මූන්දු කාණ්ඩය තුන. කාණ්ඩය තුන.
කාණ්ඩය තුන. මුදලාම්ෂොල් මුයල් හාවා මුයල් හාවා මුයල් හාවා මුයල් හාවා ඊළඟට ආමේ ඉබ්බා ආමේ ඉබ්බා ආමේ ඉබ්බා ආමේ ඉබ්බා ආමේ ඉබ්බා ඊළඟට නිත්‍තිරේ කියන්නේ නිින්ද නිත්‍තිරේ නිින්ද නිත්‍තිරේ නිින්ද නිත්‍තිරේ නිින්ද ඊළඟට වේහමාහ කියනවා පුතේ වේගයෙන් වේහමාහ වේගයෙන් වේහමාහ වේගයෙන් ඊළඟට මෙදුවාහ කියන්නේ සෙමෙන් මෙදුවාහ කියන්නේ සෙමෙන් මෙදුවාහ කියන්නේ සෙමෙන් ඊළඟ වචනය පෝට්ටි කියනවා තරඟය පෝට්ටි කියනවා තරඟය පෝට්ටි කියනවා තරඟය පෝට්ටි කියනවා තරඟය ඊළඟට වෙට්ටි කියනවා පුතේ ජය වෙට්ටි කියනවා ජය වෙට්ටි කියනවා ජය වෙට්ටි කියනවා ජය වෙට්ටි කියනවා ජය ඊළඟට තිරුම්බිය කියනවා පුතේ හැරිලා තිරුම්බිය කියන්නේ හැරිලා තිරුම්බිය කියන්නේ හැරිලා ඊළඟට පාර්ථද කියන්නේ බැලුවේය පාර්ථද බැලුවේය පාර්ථද බැලුවේය පාර්ථද කියන්නේ බැලුවේය පාර්ථද බැලුවේය හරි එතන පොඩ්ඩක්
එතකොට එතන එකක් හරි. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන මෙන්න මේ ව්‍යාකරණ කොටස. අපි ඒක ටක් ගාලා කතා කරලා දාලා ටක් ගාලා කතා කරමු. මේක මහ ලොකු අමාරු දෙයක් නැහැ. බලන්න ක්‍රියාකාර අනිත් ටික හරියට ඔක්කොම හරිනේ අනිත් ටික. ක්‍රියාකාරකමක් 6 තමයි තියෙන්නේ. බලන්න අටවෙනියේ අවදානි ෆෝම්. අපිල ගන්නකො පිටු අංක 10. ඉක්මන් කරන් පිටු අංක 10 පෙළ ගන්න ඉක්මනට. පිටු අංක 10 පෙළ ගන්න ඉක්මනට. ඉක්මනට පිටු 10 පිටු අංක 10 පෙළ ගන්න. පිටු අංක 10 පෙළගෙන පොඩි උත්සාහයක් දාන්න බලන්න කොහොමද මේක කරන්න පොඩි අයිඩියා එකක් ගන්න බලන්න පොඩි. බැරි නෑ පුළුවා. පොඩි උත්සාහයක් දාන්න බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. පුළුවන් බැරි නෑ.
මං කරන්න. හරි මං එකක් කියලා දෙන්න. මේක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. ඔතන මහලොකු ව්‍යාකරණ කොටස් කතා කරලා දීලා ඒක තේරුමක් වෙන්නේ නැහැ මෙතනට. ඒක නිසා සර්ව් එක කෙටියෙන් ක්‍රියාකාරකම කරන විදිය පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. දැන් මෙතන tira. පුතේ tira para nada කියන ක්‍රියාමූල කියවද්දි අවසානට අ පත්‍යක් අපිට නිරායාසයෙන්ම කියනවා. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? හිතට බලන්න. නිරායාසයෙන්ම කියවෙන උච්චාරණය tira para nada කියන ඒ වගේ උච්චාරණය ඒ විදිහට කියවෙද්දී අපි ඒකට ගැලපෙන අතීත කාලාඛ්‍යාත ප්‍රත්‍ය හදන්නේ මෙන්න මේ අන්ද කියන කොටස එකතු කරලා. තේරුණාද? අන්ද කියන කොටස එකතු කරලා තමයි හැදෙන්නේ. හරි. එතකොට මෙතෙන්ට එකතු කිරීමක් දාලා අන්ද කියන කෑල්ල දාලා හරි. මෙහෙමයි. මෙන්න මේ ටික හැම මේකටයි මේකටයි ලියාගන්න ඉක්මනට. ඉක්මන් කරන්න. ඊළඟට මෙතන මෙහෙම එකතුනා තිරන්දදු කියලා මෙතනට හැදෙනවා පුතේ. මෙතන තිර වෙනුවට මෙතෙන්ට එනවා මෙන්න මේ පර කියන එක. එතකොට මෙතෙන්ට එන්නේ කොහොමද? පරන්දදු. එතකොට මෙතෙන්ට එන්නේ නඩන්දදු. අන්න හරි. ටක් ගාලා වැඩේ කරන්නකො. ඊට පස්සේ සර තේරුම දෙන්නම්. හරි. හරිද? ලිව්වද? හරි. වචනේ තේරුම ලියාගන්න තිරන්දදු කියන්නේ විවෘත කලේය. තිරන්දදු විවෘත කලේය. තිරන්දදු විවෘත කලේය. ඊළඟ වචනය පරන්දදු පියෑඹුවේය. ඊළඟට පරන්දදු ඉගිලුනේ නැත්තම් පියෑඹුවේ අන්තිමට නඩන්දදු කියන්නේ පුතේ ඇවිද්දේය. නඩන්දදු ඇවිද්දේය. නඩන්දදු ඇවිද්දේය.
නඩන්දදු ඇවිල්දේය. නඩන්දදු ඇවිද්දේය. නඩන්දදු ඇවිද්දේය. නඩන්දදු ඇවිද්දේය. හරි. ඊළඟට ඊළඟ එකත් ඒ වගේම තමයි. අර වගේම තමයි මුලින්ම ටග් ගාලා මේ විදිහට ටග් ගාලා ලියා ගන්න ඕ එකතු කිරීම දාලා ඉක්මන් කරමු. හර්මනියමයි පට්ටනියමයි ඉස්මං කරමු ඉස්මං කරමු. හරි ඊළඟට ලියන් කලබලනේ ලියන්නකො හරියට. එතකොට අපිට ලබන සතිය පටන් ගන්න පුළුවන් අලුත් පාඩම. වචන කියවෙන්නෙත් නෑ. ඕ ඉවසන්න බෑ. අමාරු උගුරට. ඊළඟට මෙතන මේ පොරිත්තදු කියන වචනේ මෙන්න මේක වෙනුවට අපි දාගමු තවි කියන වචනේ. ඒතකොට තවිත්තදු කඩිත්තදු ඉක්මන් කරා. හරිම නියම. ඉක්මන් කරමු ඉක්මන් කරමු. හරි ඊළඟට තේරුම ලියාගම් පුතා. තේරුම ලියාගමු. පරන්දදු කියන්නේ පුතේ ඉගිලුනේ. පරන්දදු සොරි සොරි හරි නේද? හරි බලන්න පළවෙනි වචනය පොරිත්තදු කියන්නේ පුතේ බිහි කලේය. සොරි වැරදුනා. පොරිත්තදු හරි මෙහෙම ලියාගන්න. පොරිත්තදු පැටව් ඇති කලේය. එහෙම ලියාගන්න. පැටව් ඇති කලේය. පැටව් බිහි කළේය. සෝ වැරදුනා. පැටව් ඇති කළේය. පැටව් ඇති කළේය. ඊළඟ වචනය තවිත්තදු පෙළුනේය. තවිත්තදු පෙළුනේය. තවිත්තදු පෙළුනේය. ඊළඟට කඩිත්තදු සැපුවේය. කඩිත්තදු සැපුවේය. කඩිත්තදු සැපුවේය.
කඩිත්තදු සැපුවේය. හරි. ඉතින් මේක මම කියන්න දෙයක් නෑ, අර විදිහටම මේ ටික ලියාගත්තා. ඊළඟට මෙතන කිඩෙයි වෙනුවට කදෙයි දෑවා, සමෙයි දෑවා. කඩෙක්ස් කදෙයිත්තදු සමෙයිත්තදු. ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න, අර උඩ විදිහටම ලියන්න. හරි, ඉක්මන් කරන්න. හරි, ලියාගන්න. කිඩෙයිත්තදු ලැබුණේය, කිඩෙයිත්තදු ලැබුණේය කිඩෙයිත්තදු ලැබුණේය ඉබේත්තදු ලැබුණේ ඉබේත්තදු ලැබුණේ ඊළඟට කදේත්තදු කතා කළේය, කදේත්තදු කතා කළේය. කදේත්තදු කතා කළේය, කදේත්තදු කතා කළේය, කදේත්තදු කතා කළේය, කදේත්තදු කතා කළේය. ඊළඟට සමේත්තදු පිසුවේය, සමේත්තදු පිසුවේය, සමේත්තදු පිසුවේය. සමේත්තදු පිසුවේය. හරි. එතකොට එතන ඒක හරි. ඊළඟට ඊළඟ එක හරිම ලේසි. මෙතන ඕඩු, පුතේ ඕඩු ලියද්දී මෙන්න මේ ඌ හඬෙන් අවසන් වෙනවා. ඌ කියන්නේ ඌ උච්චාරණයෙන් අවසන් වෙනව නම් ඒක වෙනුවට අපි දානවා ඊ කියන එක. එතකොට ඕඩු කියන එකේ ඌ අයින් වුණා ඕඩියදු. ඒ වගේ කිලරු කියන එකේ ඌ අයින් වුණා කිලරියදු. ඊළඟට තේඩු කියන එකේ ඌ අයින් වුණා තේඩියදු. තග්ගාලියාග ඉක්මන් කරන්න. තේඩියදු ඉක්මන් කරලා ලියන්න.
ඉක්මන් කරමු. හරි. ලියාගන්න තේරුම් ඕඩියදු බිව්වේය. ඕඩියදු බිව්වේය. ඕඩියදු බිව්වේය. ඊළඟට අදුත්ත ෂෝල් කිලරියදු ඇවිස්සුවේය. කිලරියදු ඇවිස්සුවේය. කිලරියදු ඇවිස්සුවේය. ඊළඟට තේඩියදු සෙව්වේය. තේඩියදු සෙව්වේය. තේඩියදු සෙව්වේය. ඊළඟට මේකෙත් ඒ වගේම තමයි. මේ පෝඩු සාප්පිඩු කියන එකේ ඌ ප්‍රත්‍ය අයින් වෙලා ඒ වෙනුවට ඇට් ඇට් දෙකක් කියලා මෙතන පෝට්ටදු මෙතන සාප්පිඩ්ටදු කියලා තමයි එන්නේ. අනේ විදිහට අග ගන්න ලියා ගන්නකො. පුතේ මේවා මහලුකට අමාරු දේවල් නෙමෙයි. විභාගෙට සාමාන්‍යයෙන් එනවා. ඉතින් ප්‍රශ්නයක් මේ අතීත කාල ආඛ්‍යාතයක් හදන්න බලමු අපි. හරි අපි බලමු. හරි අවබෝධයෙන් පුතේ පෝට්ටදු කියන්නේ දැම්මේය. පෝට්ටදු දැම්මේය. පෝට්ටදු දැම්මේය. ඊළඟට සාප්පිට්ටදු කෑවේය. සාප්පිට්ටදු කෑවේය. සාප්පිට්ටදු කෑවේය. ඊළඟට ඒකත් මේ වගේම තමයි. උළු දන අන්න දනදු විලුන්දදු. එතකොට මෙතන කොහොමද එන්නේ? අන්න දනදු ඉරුන්දදු. ලියාගන්න tag ගාලේ විදියට උපන් කරමු. ලියාගමු. විලුන්දදු කියන්නේ පුතේ වැටුනේ. විලුන්දදු වැටුනේ. ඊළඟට ඉරුන්දදු කියන්නේ තිබුණේය. ඉරුන්දදු තිබුණේය.
හරි ඊළඟට බලන්න ඊළඟ පිටුව පිටුව අංක 11 අපිට මේ ටික ඉක්මන් කරමු එතකොට අපිට ලබන සතිය පටන් ගන්න පුළුවන් තුන්වෙනි පාඩම වර්සික් ෆෝම් පයිච්චි පෙරුවෝ ඉඩෙවලේ නිරපෝ ලියා ගන්න පුතේ වර්සික් ෆෝම් කියන්නේ කියවමු කියවමු පයිච්චි පෙරුවෝ පුහුණුව ලබමු පයිච්චි පෙරුවෝ පුහුණුව ලබමු පයිච්චි පෙරුවෝ පුහුණුව ලබමු පුහුණුව ලබමු ඉඩෙවල නිරපුවෝම් හිස්තැන් පුරවමු හිස්තැන් පුරවමු හරි නේද හරි මුලින්ම සර් කියන්නේ මෙන්න මේ ටිකේ තේරුම් ටික තමයි එතකොට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ලියාගන්න පළවෙනි එක වන්දදු කියන්නේ ආවේය. වන්දදු කියන්නේ ආවේය. වන්දදු ආවේය ඊළඟට තන්දදු දුන්නේය දෙවැනි එක මේක තන්දදු දුන්නේය තන්දදු දුන්නේය ඊළඟට කොණ්ඩු වන්දදු රැගෙන ආවේය කොණ්ඩු වන්දදු රැගෙන ආවේය අන්තිම වචනය පෝනදු ගියේය පෝනදු ගියේය හරි පුතේ ක්‍රියාකාරකම් අංකහත ගෙදරදි කරගෙන ඉන්න අපි ඒක පොඩ්ඩක් ලබන සතිය කතා කරලා අපි යමු තුන්වෙනි පාඩම දෙවෙනි පාඩම පොඩ්ඩක් තියෙන දිල යමු තුන්වෙනි පාඩම වේගෙන් කරන්න පුළුවන් පාඩමක් ඒකට අගාරි ඉවර කරලා දාමු හරි එහෙනම් අපි සියලු දෙනාම වැඩ ටික හොඳට කරගෙන ඉන්න පුතේ පොඩ්ඩක් මහන්සි ඒක නිසා පොඩ්ඩක් විනාඩි 5ක් වෙලා සම ඉවර කරනවා කමක් නැහැ නේද තරහද නැහනේ කමක් නැහනේ හරි හරි ඒක හොඳ ළමයි ඉන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක නිසා හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු සියලු දෙනාම පරිස්සමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුල් මණිහල් තුනේ පෙරුවන් සරණයි අදත්ත වාරෙ මේ දු සම්පෝසයි